ඔබගේ ශරීර සෞඛ්‍ය මට්ටම ඉහළ තත්ත්වයකට රැගෙන යන්න පුළුවන් ට්‍රෙඩ්මිල් ව්‍යායාම උපකරණ භාවිත කරන්නේ කොහොමද කියන එක ගැන අද අපි කතා කරනවා. ට්‍රෙඩ්මිල් එක භාවිතයේදී ඔබට ක්‍රම කීපයක් මගින් එය ඵලදායීව හා කාර්යක්ෂමව භාවිත කරන්න පුළුවන්. ඔබගේ උපකරණයට ඉන්ක්ලයින් කිරීමේ පහසුකම ඇතනම් කන්දක් නගින ආකාරයෙන් මාංශ පේශී සඳහා තීව්‍රතාවක් ලබා දීමට හෝ නැත්නම් තනිතලා පොළවක ඇවිද යන ලෙස මේ මත පහසුවෙන් ඇවිද යා හැකි. මේ ආකාර දෙකෙන් කුමක් භාවිතා කළත් එය අඩුහා වැඩි වේගයෙන් භාවිතා කිරීම තුළින් වැඩි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මෙම ව්‍යායාම උපකරණයට ඔබ ආධුනිකයෙක් නම් විනාඩි 3ක් සාමාන්‍ය වේගයෙන් මේ මත ඇවිදින අතර 4වන මිනිත්තුව තරමක් වේගය වැඩි කර ඇවිදින්න. නැවතත් හෙමින් සාමාන්‍ය පරිදි ඇවිදින අතර 8වන මිනිත්තුවේදී නැවත වේගයෙන් ඇවිදින්න. මේ ආකාරයට චක්‍රීයව විනාඩි 20ක් හෝ 30ක් පමණ ඇවිදින්න. පසුව එළඹෙන විනාඩි 20 තුල මිනිත්තු 4කට වරක් සෙමෙන් දුවන්න. පසුව මෙම උපකරණය භාවිත කරමින් high intensity interval training ක්‍රමයට සෙමෙන් ඇවිදීම, දිවීම, වේගවත්ව දිවීම වැනි ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඇතැම් ට්‍රෙඩ්මිල් උපකරණවලට පුවරුව මත විවිධ පහසුකම් සපයන digital තිරයක් තියෙනවා. එමගින් ඔබ ඇවිදින විට, දුවන විට ඔබගේ හෘද ස්පන්දන වේගය, ඇවිදීම හෝ දිවීම මගින් ඔබ දහනය කළ කැලරි ප්‍රමාණය, ඔබ ගමන් කළ මුළු දුර හා ඒ සඳහා ගත කළ වේලාව දිස් වෙනවා. එය ඔබගේ ඉලක්කගත මේද ප්‍රතිශතය අඩු කර ගැනීමට උපකාරී වෙනවා. සෞඛ්‍ය සම්පන්න ඉලක්කයක් සඳහා ව්‍යායාම මාලාවක ආරම්භයක් විදිහට ට්‍රෙඩ්මිල් උපකරණය භාවිත කරන්න හැකි වගේම අනෙකුත් දක්ෂතා වර්ධනය කර ගැනීම සඳහා නිසි ලෙස සැකසූ ව්‍යායාම මාලාවක් අනුගමනය කළ යුතුයි. ඒ සඳහා ABS මැෂින් හා වයිබ්‍රේෂන් මැෂින් භාවිත කරන්න පුළුවන්. ඔබ හර්නියා රෝගයෙන් පීඩා විඳිනවා නම් වෛද්‍ය උපදෙස් මත පමණක් මෙම වයිබ්‍රේෂන් මැෂින් භාවිත කරන්න වග බලා ගන්න ඕන. මෙම උපකරණ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයක ඉන්න කෙනෙකුට භාවිත කරන්න පුළුවන්. නමුත් ඔබ ඔස්ටියෝ ආතරයිටිස්, අතිරුධිර පීඩනය, හෘද ආශ්‍රිත වෙනයම් රෝගාබාධ වැනි අසනීප තත්ත්වයක පසුවන අයෙක් නම් වෛද්‍ය නිර්දේශ අනුව මෙම ව්‍යායාම උපකරණ භාවිත කිරීම දිගුකාලීන සෞඛ්‍ය සම්පන්න ඉලක්ක සඳහා ඉතා යෝග්‍ය වෙනවා.